අයි බවන් ඔබට සුබ දවසක් වේවා 2023 ඔක්තෝබර් මාස 5 වෙනිදා සිට ඔක්තෝබර් මාස 11 වෙනිදා දක්වා සතියේ ලග්න පලාපල ඔබගේ ලග්නයට කොහොමද දිනපතා ලග්න පලාපල දැනගැනීම සඳහා ඔබගේ YouTube චැනලේ subscribe කර bell icon එක ක්‍රියාත්මක කරන්න මේ සතිය තුල සිදුවන විවිධ ග්‍රහමාන සමගින් ඔබගේ හදවතට අනුව ඔබට කොහොමද කියලා බලන්න තමයි මේ සූදානම් වන්නේ. ඉතින් මේෂ රාශියේ සිට මීන රාශිය දක්වා උපන් ඔබට මේ සතිය කුමන ආකාරයේ බලපෑමක් ඇති කරනවද? ලග්න පලාපල අහලා ඒවායේ තියෙන දේවල් හොඳින් තේරුම් අරගෙන ඒ අනුව කටයුතු කිරීමට ඉඩ සලස්වා දීම තමයි අපගේ එකම අරමුණ වන්නේ. ඉතින් අප මෙතෙන් සිට ලග්න පලාපල එකින් එක විමසා බලමු. මේෂ ලග්නය මේෂ ලග්නයේ උපන් ඔබට නව දිරිමත් හැඟීම් ඇතිවේ. ලග්නාධිපති කුජ තමාට අයත් සිත නැගදේ ගමන් කරද්දී සඳ සතිය ආරම්භයේදීම තුන්වැන්නට මාර වීමක් යෙදෙයි. සඳ කුජ හිමි නැකතකය ගත වූ කාලයට වඩා අලුත් දිරිමත් හැඟීම් ඇති කරයි. තරක ඉසව් කෙරේ විශේෂයි. තැන්පත් ස්ථාවර කර ගැනීමට දැඩි උත්සාහයක යෙදෙනු ඇත. පවුලේ දියුණුවට උනන්දු වේ. නව සබඳතාවන්ටද ඉඩ තිබේ. මහන්සි වී වැඩ කිරීමේ ඵල අත්විඳීමේ අවස්ථාව තරමක් ව්‍යාකූලවත් දුරදිග කල්පනා කරමින් බාධක මගහරවා ගැනීමට හැකි වේ. විවිධ මනෝසේ ලැබීම් තහවුරු කර ගැනීමට උනන්දු වේ. රාජ්‍ය ආශය හා සම්බන්ධ බාධක බවක් ඇතද ඒවා බරපතල නොවන ඇත. ප්‍රමාද වී හෝ එදිනෙදා කටයුතු පාලනය කරගන්න. විවාහ යෝජනා සම්බන්ධතාවන් කරවක පසුබෑමේ බවක් තිබුණද ප්‍රබල බාධක ඇති නොවේ. අධ්‍යාපන ක්ෂේත්‍රය හා සම්බන්ධ කලා කටයුතු වල නියතු අයට හා සම්බන්ධ කණ්ඩායම් වලට ඉඩ ඇති වේ. ගේදර කටයුතු වලදී පොදු කටයුතු කෙරේ වැඩි උනන්දුවක් ඇති වේ. ස්නායු පීඩා තිබුණේ නම් ක්‍රමයෙන් වැඩි වීමක් ඇතිවනු ඇත. ඒ තුෂ්ණාධික තත්වය පාලනය කරගන්න. ඔබගේ ජය අංකය අංක 9. ජය වර්ණය රතු පැහැය. ශුභ දිනය අඟහරුවාදා. වෘෂභ ලග්නය වෘෂභ ලග්නයේ උපන් ඔබට සෞන්දර්ය අලංකරණීය පිළිබඳ නව අදහස්. ලග්නාධිපති සිකුරු 7 වැන්නේ රවි හිමි සිංහ රාශිගත වෙමින් ගමන් කරන බවත් සතිය නව සිතුවිලි ඇති කරයි. කරගෙන යන වැඩ කටයුතුද නව ආකාරයට යොමු කිරීමට උනන්දු වේ. පොත්පත් ප්‍රකාශ ලිය කියවිලි කොමිස් සම්බන්ධව මෙතෙක් නොලැබූ පහසු ප්‍රතිලාභ ඇති කර ගනී. සර් රැකියාවන්හි නේතු අයට කාර්යබහුලතාවන්ට පවා කාර්ය විවිධත්වයක් ඇති වනු ඇත. එහෙත් ඒ තුළ උවද සියුම් විනෝදාත්මක අත්දැකීම් ලැබීමක උව උත්සාහ ගනු ඇත. පිරිස් පාලන ක්ෂේත්‍රය සම්බන්ධව විශේෂයි. ඊටම කලාතුරකින් අත්විඳීමට ලැබෙන අවස්ථාවක් වනු ඇත. තව ඉගෙනීමේ අත්පොත් තබන අයට සරස්වතී දේවි බලයද වැඩි ආශිර්වාදයක් පත් කරනු ඇත. විවාහ යෝජනා කෙරෙහි බාධක අවස්ථාවන් ගණනාවකට මුහුණ දීමට සිදුවිය හැකිය. ගේදර සබඳතා වෙනදී සාමාන්‍ය ලෙසින් සුවඳතාවන් ඇතිවේ. නිවාස අලංකරණය ගැනද උනන්දුවක් පෙනේ. හදිසි තුවාලවලට ඇති ඉඩකඩ ගැන පරිස්සම් වන්න. අනපේක්ෂිත ආරක්ෂිත තත්ත්වයන්ද ඇති කළ හැකිය. ඇස්වල උෂ්ණ කතිය දැනෙනු ඇත. ඔබගේ ජය අංකය අංක 6. ජය වර්ණ 23 පැහැය සහ රෝස පැහැය. ශුභ දිනය සිකුරාදා. මිථුන ලග්නය මිථුන ලග්නයේ උපන් ඔබගේ උසස් අදහස් වඩා තර්කානුකූල වේ. ලග්නාධිපති බුද්ධ කේන්ද්‍රස්ථානගතව උච්ච වූ භද්‍රා යෝගයෙන් යුතුව හත නැකතින් වැඩි කාලයක් ගමන් කරන මෙම සතිය ඔබට බෙහෙවින්ම ඵලදායක වනු ඇත. උසස් අදහස් වඩා තර්කානුකූලව සංවිධානය කර ගැනීමට ඉඩ ලැබේ. ජලය හා සම්බන්ධ ගනුදෙනුවලදී සුභවාදී ප්‍රතිඵල අත්කර දෙයි. 8-9 යන දිනයන් වඩාත් වැදගත් වේ. සුහද ගනුදෙනුවලට ඉඩ ලැබේ. සුළුසුළු අඩුපාඩු ඇතත් ලැබීම් බොහෝ දුරට සාර්ථක වේ. ජන්ම හැකියාවන්ගෙන් ප්‍රයෝජන ගැනීම අවස්ථාව පෙනේ. වාණිජ සේවාවන්ට මෙන්ම නීතිය ග්‍රන්ථ ප්‍රකාශන ගුරු සේවය ආදියට වඩාත් විශේෂ වේ.
නව අධ්‍යාපන පාඨමාලා හැදෑරීම උපත ඉතා යහපත් වේ. එහෙත් සිතුවිලි වලට තරමක දැඩිගති ස්වභාවයක්ද ඇතිවීමට පුළුවනි. විවාහ යෝජනා පිළිබඳ දැඩි කැඹුරකින් විමසීමට උනන්දු වේ. උගත්කම වත්කම් සම්පන්න විශේෂයි. ප්‍රතිචාරද වරින් වර වෙනස් විය හැකි. ගේදර කටයුතු වඩා සුහද වටපිටාවක් ඇති වේ. 8-9 දිනවල විශේෂ වේ. ආමාශගත උෂ්ණාධික ගති මෙන්ම අභ්‍යන්තර තුවාල හෝ බිබිලි ගති ඇතිවීමට ඉඩ කඩක් පෙන්වයි. ඔබගේ ජය අංකය අංක 5. ජය වර්ණය ලා කළ පැහැය. ශුභ දිනය පතාදා. කටක ලග්නය. කටක ලග්නයෙන් උපන් ඔබගේ සුබෝත්සාහයන්ට මුල් තැනක් ලැබේ. ලග්නාධිපති සඳු සතිය ආරම්භයේදීම වැයස්ථානගතව දින කිහිපයකට පසුව ලග්න ගතවන 3-9 දිනවල ඔබට වඩාත් හිතකර කාලයක් වනු ඇත. අනුන්ගෙන් උදව් ලැබීමට අකමැති වන අතර සුබෝත්සාහයටම මුල් තැන දෙනු ඇත. ඊට අවශ්‍ය පසුබිමද සැලසෙයි. විනෝද කටයුතු වෙනුවෙන් තරගකාරී මුදල් වැය කිරීම හැකි තරම් පාලනය කරගන්න. බාධක ඇතත් පාලනය කරගැනීමේ හැකියාව ඇති වේ. සොයන් වෙළඳ ව්‍යාපාරවල යෙදෙන අයට විශේෂයි. දුර ගමන් හදිසි ඇති ඔබත් කල්පනාකාරී වන්න. ඉක්මන් සිතුවිලි පාලනය කරගන්න. සන්නිවේදන කටයුතු වලටද යහපත් වේ. රසායන යන්ත්‍රණ කටයුතු සම්බන්ධ හැඟීම් සහ අදහස් මත විය හැකි. සතියේ අග දිනවල වඩාත් නිරවුල් කතා බහකට ඉඩ තිබේ. විවාහ යෝජනා වන්ට එතරම් සුබ නොවේ. ප්‍රමාදයන් හෝ අත්හැරීම් වලට ඉඩ කඩ ඇති විය හැකිය. කතා බස්වල සුහදතාවයක් ඇතද එතරම් ක්‍රියාශීලී බවක් නොපෙනේ. පපුවේ රුධිර පීඩනය ඇතිවීමට සුළු බලපෑම් පෙන්නුම් කරයි. රුධිරයේ සීනි මට්ටම කැඩෙන සුළු වශයෙන් ඇතිවීමට පුළුවනි. ඔබගේ ජය අංකය අංක 9. ජය වර්ණය රතු පැහැය. ශුභ දිනය අඟහරුවාදා. සිංහ ලග්නය. සිංහ ලග්නයෙන් උපන් ඔබගේ අනර්මශීලී හැඟීම් හා ක්‍රියාකාරකම් වල වර්ධනයක්. ලග්නාධිපති රවි සතියේ අගවන විට මෙතෙක් රැඳී සිටි සඳු හිමි හත නැගතින් මාරු වී කුජ හිමි සිත නැගතට මාරු වීමක් යෙදෙයි. මෙතෙක් පැවති තරමක් මෘදු ගතිය වඩා වෙනසකට පත්ව අනර්මශීලී හැඟීම් මත ක්‍රියාකාරකම් වලින් යුත වේ. බුද්ධිය කටයුතු සම්බන්ධව මූල ශක්තිය ඇති කරයි. අංක ශාස්ත්‍රීය දේශන සම්බන්ධ අයට වඩා ප්‍රයෝජනවත් වේ. රැකියාවේ කටයුතු සම්බන්ධයෙන් වැඩි අවබෝධයකින් යුතුවන බව පෙනෙයි. එහෙත් පාර්ශ්ව කරුවන් හා සම්බන්ධතා ගැන වඩා උනන්දු වෙන් සිටීම ශුභයි. ප්‍රමාද වීම වලට හේතු ඇති වේ. විශේෂයෙන් ගායනය කථනය සම්බන්ධ අයගේ සහජ හැකියාවන්ට ඉඩ ලැබෙන අතර හැකියා වර්ධන අවස්ථාවන්ටද උදා වේ. තමන්ට නොගැලපෙන විවාහ යෝජනා ගැන වඩාත් සැලකිලිමත් වන්න. වැඩි නිහඬතාවෙන් සැක මුසු විය හැකිය. ගේදර කටයුතු වලදී දැඩිවවත් අර්ථවත් කතා බහට ඉඩ ලැබේ. සෞඛ්‍ය තත්ත්වයේ බරපතල නුවද හදිසි අනතුර සම්බන්ධව අවධානය යොමු වීම පහසුවක් වේ. ඔබගේ ජය අංකය අංක 1. ජය වර්ණය තඹ පැහැය. ශුභ දිනය ඉරිදා. කන්‍යා ලග්නය. කන්‍යා ලග්නයෙන් උපන් ඔබට ශාස්ත්‍රීය කටයුතු වලින් ජයග්‍රහණ අත්වේ. ලග්නාධිපති බුධ ලග්නයෙන්ම උච්ච භද්‍ර යෝගඵල තහවුරු කරමින් සිටින මෙම සතිය ඔබට අතිශයින්ම ශුභඵල ගෙන දීමට ඉඩකඩ සැලසෙනු ඇත. ශාස්ත්‍රීය කටයුතු වලින් සාර්ථක ඵල අත්කර ගැනීමට හැකියාව ලැබේ. කතා බහේ සුළු වචන ප්‍රමාණයන් නිසා ලැබීම් වලට ශුභ බලපෑම් කළ හැකි. තැන්පතු වලින් ශුභ ප්‍රතිචාර ලැබීම තරමක් පහසු විය හැකිය. රාජ්‍ය හෝ ඊට සම්බන්ධ ක්ෂේත්‍රවල රැකියා කරන අයට ලිපි ලේඛන ශාස්ත්‍රීය කටයුතු පොත්පත් ලියන නීතිමය කටයුතු වල යෙදෙන අයට ඉතා යහපත්ය. ඒවා හා සම්බන්ධ වගකීම් වඩාත් පැවරෙනු ඇත. නව පාඨමාලා හදාරන අයට ශුභයි. සාර්ථකව හැදෑරීම අවසන් කර හැකියි. විවාහ යෝජනා වන්ට තරමක් බාධා සහිතයි. වත්කම් සම්බන්ධ ගැටලු මතු කළ හැකිය. ගේදර කටයුතු වලදී විවාදාත්මක අවස්ථා හැකි තරම් මගහැරීම සුදුසුය. දරුවන්ගේ කටයුතු වලට මද වශයෙන් බාධක ඇතිවන්න පුළුවනි.
වැටෙන් තැලින් වලට මෙන්ම ඇස්වල බාධාකාරී තත්වයන් ඇති කළ හැකි. ඔබගේ ජය අංකය අංක 5. ජය වර්ණය ලාකන පැහැය. शुभ दिन पदाधा तुला लग्न उपन्द वेडवल प्रतिलाभ रेकियावे आवेनिक हेकियावान मतवे लग्नाधिपति सिकुरु अयस्थान कतव केतु हिमि मानेकते तवदुरटत कमान करन मेम सतिय ओबगे लेग्बीम सुलु सुलु वशेन प्रमाद वीमट हो अडु वीमट हेतु मतवे सतिय आरंभेदीम शुभ स्थान वल कमान करन साधु निशा मानसिक वशेन गैटलु बहुदरट अटवीमाक पेंडूं कराई पौले तिवनवोदे सा वियदाम किरे में हदिसी हो एकमां तीरनवरट एलंबीमा एतरम नोकिलपे रैक्यावे कटेतु वलदे तमांट आवेनिक हैक्यावान केन प्रयोचन लबीमट हैक्यवे अनपेक्षित बाधा मेन्म एकमां कारणी तीरन संबंधेन कल्पना कार्य वन्न नव हेदरीम कटेतु करे तेडी अहितकर बलपैम नैतात याम्याम प्रमाद किरीम तत्वयान उदावे प्रेम समदतावांट याम्याम व्याकुलतावांट इटैतिवे एनिसा प्रमादयांट इडकड वैटिवे गेदर कटितु गन नंदु वैतात इक्मन कारी स्वभावयान पाडुहो वासी अट वीमट इडतिबे हिसहा संबंध हदसी तुवालवरट एत इडकड पालने करकान्न जलेहा संबंध प्रश्न बहुदरट मकहेरे ओबगे जय अंकय अंक 6 जय वर्णय विसितुरु पहय सह रोस पहय शुभ दिनय सिकुरादा वृश्चिक लग्नय नुपन्न ओब नीतिमय गैटलु केन विमसिल्लेन लग्नाधिपति कुज तमन्गेम नगदकट वेमिन वयस्थान कतव कमन करन मेम सतय ओबट सामान्यन शुभ नौनद विपरीत शक्तियन युत वीम निसा ओब वासी तत्वयन नति कल हेकिय केसे उवद नियमित गेटलु संबंधव वेडी आरक्षाकारी वीम सुदुसुय कांता पक्षेट शुभ उवहोत करदर वेडी कल हेकिय ऋजु मिलमुदल भावित करदर वेडी कल हेकि विरोध थावान नतिवे राज्य अशेहा संबंध कटितु वल यदन आयट शुभाय कलावह सौंदर अशवल आयट सामान्याय आर्थिक वासे केन देनु वेत उसस अध्यापन सहाय लभीम मद करदर सहिताय आगमिक विषयान संबंधव विशेषाय कलाक्षेत्रे सामान्य वशे नियतुवय संबंध विवाह योजना वन्ट इडतिबे पिय पार्श्वेट वडा मव पार्श्वे सहयोगेट बाधा ऐति कल हेकिय गेदर मिलमुदल परिहरणय पालनय कर गतयुतुवे द्रव वर्ग शरीर गतवीम शरीर उष्णाधिक भव गैस्ट्राइटिस गति वलट शरीर इडकड़गन कल्पनाकारी वन्न ओबगे जय अंकय अंक 1 जय वर्णय तंब पहय शुभ दिनय इरिदा धनु लग्नय नुपन्न ओबट प्रसिद्धिय हा पोदु कटियुतु प्रतिलाभ लग्नाधिपति गुरु पस्वेन्ने त्रिकोणस्थान गतव कमन करन अतर पस्वेन्नाधिपति कुज अयस्थान गतव कमन करन මෙම සතිය සාමාන්‍යයෙන් කරදර තුනේව යහපත් අවරින් ගත කිරීමට ඉඩ ලැබේ. ප්‍රසිද්ධිය හා පොදු කටයුතු සම්බන්ධව ප්‍රතිලාභ ලැබීමේ හැකියාවට ඉඩ යෙදේ. සර්ව ශක්තිය තුළින්ම කෙරෙන කටයුතු වලින් ආර්ථිකමය වාසිය ඇතිවේ. ලෝහ උපකරණ සොයන ද්‍රව්‍ය සම්බන්ධ නිෂ්පාදන ක්ෂේත්‍රයන් හා සම්බන්ධ විශේෂයි. රාජ්‍ය ආශානී උපදේශන ලේකන ක්ෂේත්‍රයන්හි අයට वडा सुदसु कालेकि विनिश्य नीति आदि क्षेत्रांट कार्य बहुल प्रतिलाभ सहित वे न्याय धर्म पिलिबद उपदेशनात्मक हेदरीम वलट शुभाय पिरिस बलय पूर्ण कटित वलट द शुभाय पह हय हत दिन वल विवाह योजना वंट शुभवादी प्रतिचार लभे विशेषेन्म सेवा नियुत्य संबंधवाय गेदर कटित संबंधव मद प्रमादयांट इडातिवे දරුවන්ගේ කටයුතු වල සුළු වෙනස්කම් ඇතද ඔවුන්ගේ අධ්‍යාපන හැකියාව ප්‍රදර්ශනාත්මකව කටයුතු වලට සාමාන්‍ය ශුභවාදී ප්‍රතිචාර ලැබේ. ආවාශකත උෂ්ණාධික ස්වභාවයන් පාලනය කර ගන්න. පපුවේ වියලි ගැටි ඇතිවීමටද සුළු ඉඩක් පවතී. ඔබගේ ජය අංක අංක 1 සහ අංක 5. ජය වර්ණ තඹ පැහැය සහ ලාකන පැහැය. ශුභ දිනය ඉරිදා. मकर लग्न
ඔබගේ පැවැත්ම පෙර පරිදිම වේ. පස්වැන්නාධිපති සිකුරු අටවැන්නේ වීම තරමක් හෝ පාලනය කළ සඳු පහේ ඉවත්ව බාධක ස්ථානයට පළමු දින උදෙසාම පැමිණීම ඔබගේ පොදු කටයුතු වලට සුළු බාධාකාරීත්වයක් ඇති කරයි. 8-9 දිනවල යළි පෙර පරිදිම වේ. මිල මුදල් භාවිතයේ ප්‍රසාරණයට ඉඩ කඩ අඩුවිය හැකි අතර තැන්පත් ස්ථාවරව තබා ගැනීමට උත්සාහ කරන්න. කලාව සෞන්දර්ය ක්ෂේත්‍රයන්ට සම්බන්ධ කටයුතු කරන අයට අපේක්ෂිත ශුභඵල අත්කර ගැනීම අපහසු විය හැකිය. සේවා කටයුතු වල හදිසි තීරණ ගැනීම එතරම් යහපත් නොවේ. කලා ක්ෂේත්‍රයන් හා සම්බන්ධව ඉගෙනීම් කටයුතු වලට ඍජ බාධක තත්ත්වයන් ඇති කළ හැකිය. 8-9 දිනවල විවාහ යෝජනා සම්බන්ධව බොහෝ දුරට ස්වයං තීරණයන්ට අනුගත විය හැකිය. ගෙදර වියදම් සාමාන්‍යයෙන් වැඩි වේ. දුර ගමන් වාසි පෙනේ. සතියේ මුල් දින දෙක වියලි සෙම් ගති ඇති කළ හැකිය. ඔබගේ ජය අංකය අංක 3. ජය වර්ණය රන්වන් පැහැය. ශුභ දිනය බ්‍රහස්පතින්දා. කුම්භ ලග්නය. කුම්භ ලග්නයේ නුඹන් ඔබගේ ව්‍යාකූලත්වයන් ගැන අවධානය අවශ්‍යයි. ලග්නාධිපති ශනි වක්‍රව තමන්ගේම රාශියක ගමන් ගන්නා මේ සතියට බොහෝ දුරට පෙර පරිදිම සාමාන්‍ය වුවත් සුළු ප්‍රගතිදායක බවක් පෙන්නුම් කරයි. පිරිස් පාලනය දේශපාලන සම්බන්ධ කටයුතු වලදී ව්‍යාකූල තත්ත්වයන් කෙරේ වැඩි අවධානයක් යොමු කළ යුතුය. ඍජ මිල මුදල් පාලනය බොහෝ දුරට ශක්තිමත් බව අටවේ. රැකියාවේදී සාමාන්‍යයෙන් කරදර විරෝධතා අපේක්ෂා කළද ඒවා ඒ අයුරින්ම අහිතකර බලපෑම් නොකරනු ඇත. විශේෂයෙන් රසායන යාන්ත්‍රික ක්ෂේත්‍රයන් හා සම්බන්ධවය. 5-6-7 දිනවල අධ්‍යාපන කටයුතු වලදී නිදහස් මානසිකත්වයකට අවකාශය යෙදේ. ධාරණය හා ස්මරණය ගැන සැක සංකා ඇති නොකර ගත යුතුයි. පිය පාර්ශ්වයන් විවාහ යෝජනා සම්බන්ධ එක්ගතාවන් ලැබීම දුෂ්කර විය හැකිය. ගෙදර කටයුතු වලදී තරගකාරී මැදිහත්වීම් ගැන යෙදෙන ශුභ බලපෑම් ඉතාම අඩු වේ. සතිය බැදදී දරුවන්ගේ කටයුතු පිළිබඳ සිතේ බර මදකට අඩුවේ. හිසේ බරගතිය සුළු වශයෙන් දැනේ. ඔබගේ ජය අංකය අංක 6. ජය වර්ණය 23. ශුභ දිනය සිකුරාදා. මීන ලග්නය. මීන ලග්නයේ නුඹන් ඔබගේ ආදායම් යහපත් උපත වියදම් පාලනය කරන්න. ලග්නාධිපති ගුරු වක්‍රව තවදුරටත් දෙවැන්නේ කමන් කරන මෙම සතියද සුපුරුදු ලෙස පවුලේ අය හා සුහද බවක් ඇතිකර ගැනීමට උත්සාහ දරයි. එහෙත් වරින් වර විවිධ දිශාවන් කෙරේ කතා බහ යොමු වෙයි. මිල මුදල් පරිහරණයේදී සැලකිය යුතු වෙනස්කම් ඇති නොවේ. එහෙත් ඉක්මන් තීරණ පාඩු දිය හැකි. මුල්‍ය ක්ෂේත්‍රවල ස්වයං වෙළඳ ක්ෂේත්‍රවල කටයුතු කරන අයගේ ආදායම් තත්ත්වයන් වඩාත් සතුටුදායක ප්‍රගතියක් පෙන්නුම් කළද ලැබෙන දේ හිතවත් කාර්ය ලෙස වියදම් කිරීමේ සිතුවිලි තදින්ම පාලනය කර ගන්න. ඔක්තෝබර් මාස 8-9 දිනවල නව අධ්‍යාපන හැදෑරීම් කටයුතු වලට ඉතාමත් යහපත් වේ. ජලජ විෂයන් සම්බන්ධව විශේෂයි. විවාහ යෝජනා සම්බන්ධව බොහෝ දුරට ස්වයං තීරණ ගැනීමට පෙළඹීම් ඇති කළ හැකිය. ගෙදර කටයුතු වලදී මිල මුදල් පරිහරණය පාලනය කර ගන්න. රුධිර සීනි මට්ටම පාලනය ගැන විශේෂයෙන් සැලකිලිමත් වන්න. ඔබගේ ජය අංකය අංක 3. ජය වර්ණය රන්වන් පැහැය. ශුභ දිනය බ්‍රහස්පතින්දා.